मेदियम रये वेटदिके आ मारया मारया द मिडनाइट ऑफ द वेटिमार कमे वेटिमार कमे මිත්‍රයා ડોක්ටර් මැට්සන් ඔබ හිතනවද නෑ නෑ මට හිතන්න දෙයක් නෑ උඹම හිතාගනින්කෝ මොන මගුලකටද මම හිතන්නේ උඹනේ රහත් පරීක්ෂකයා ඇයියකෝ කියාකෝ මේ මිනිහා මගෙන්ම කාලා මටම පුප්පනවනේ එහෙම නෙමෙයි ડોක්ටර් මැට්සන් ඔබ හිතනවද මේ සමාජයේ නෑ නෑ මොන කෙහෙම්මලක්වත් මං හිතන්නේ නෑ දැන් සරියක් කිව්වනේ ඇයියකෝ මලබනිනවනේ මලින් නෑ හරි 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 එන උඹ හිතන්නේ එපා ඉවරනේ කතාව ඉතින් මොලයක් ඉතින් තියෙන එකක් ඉතින් ඒක තමයි මං කියන්නේ මොලයක් නැති මං ලඟුව හිතවන්න හදන්නේ ඔහෙට අලියක් තරම්වත් මොලයක් නැද්ද දොරලෝ කොන්ස් හරි හරි උඹ හිතන්නේපා අයියෝ අහගෙන විතර හිතහංගෝ ඉවරනේ මේ කවුද ඔය මේ හඩුසන් මහත්මිය හඩුසන් මහත්මිය මොකද දොරලෝ කොන්ස් බැරි හංගන්නේ रोस् करन लद खेले पात्तम समग सैंडविच सह एलवलु सूप रोस् पानुई बंबाई लोनु पेटी देहे कोई गेन पुलुवन खानवा हे अब्बा මම දන්නවා අපි මොනවා ඉල්ලුවත් ඔබ දෙන්නේ ඕවා තමයි කියලා. මං ඒවා කිව්වේ මේ අහගෙන ඉන්න මිනිස්සු කුලප්පු කරන්න. මම හිතන්නේ දොල්ලකෝල්. නෑ නෑ ඔබ මොකුත් හිතන්නේපා. ඔබ ඔන්නම කතාවලියගෙන ඉඳින්. ඈ? ඔව් කැම ටික ගේනකන් නැත්තුවයි. බටමකෝ මේ තප්පරේට මොලයක් පහල වුණාද හිතන්න? මේ හිතන්න. නෑ නෑ මම කියන්න ගියේ. නෑ ඔව් කිව්වට කමක් නෑ. ඕන දෙයක්. හැබැයි හිතලා කියන්න එපා. නිකන් කකට ආවට කියලා දාහන් එච්චරයි. මොකද ඔය හිත හිතන එක මට දිරවන්නේ නෑ. හිතන්න බෑ කිව්වනේ. අනේ දරලකෝස්! දරලකෝස්! එක්වන දොරාරින්නක අනේ ඕන්ස්! මේ දොරලක් නෑ. කවුද? ડોක්ටර් මැට්සන්? කවුරුද දොරට ගහනවා කියලා ඔබ හිතන්නේ? නෑ 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 මම මොකුත් හිතන්නේ නෑ. දැන් මම මේ වෙලාවේ හිතන්නේ රෝස් පානුයි බීලුණු පෙති ගැනයි විතරයි. ඇයියකෝ. දෙකින් කරා. බලාපොරොත්තු රහිත වේලාවක බරපතල ගැටලුවකට මැදිවෙච්ච අයර්ලන්ත රාජසේවකයෙකු වන ගුලිදිමිටියස් මහතා දොරලොක් හෝන්ස් හොයාගෙන බේකරි වීදියට ආවේ අන්තාසරණ වෙලා. ඔහු බෙහෙවින්ම භීතියට පත් වෙලා හිටියේ. කන් කඩා වැටිලා, නහය ඇලවෙලා, කට පැත්තට ගිහින් තිබ්බ ඒ මිනිස්සයා දොරලොක් හෝන්ස් ඉදිරියේ වැඳ වැටුණා. වදින්නකෝ වදින්නකෝ නිකන් තියෙන එකේ වදින්නකෝ හරි හරි කුතුහපත් වේවා ආ දැන් කියලා ප්‍රශ්න කියන්නකෝ අනේ අනේ මං හොඳටම බය වෙලා ඉන්නේ ඕන මහත්තයා බය වෙලා ඉන්නේ ඔහොටකින්න මිස්ටර් ගොල්ඩිමිටියස් මහත්තයා ඔබේ පසුම්බියේ මේ මොහොත වෙන විට කීයක් විතර මුදල් තියෙනවද මුදල් ඔබ බය වෙලා හිටියත් අපිට බය වෙන්න දෙයක් නැහැ. දැන් කරුණාකරලා ඔබේ ගැටලුව ડોරොක් හෝන්ස්ට කියන්නකෝ. අනේ අනේ මම මේ බයානක සිද්ධිය කොහෙන් ගන්නද? මේ මාව තාම ගේනවා. ડોක්ටර් මැට්සන් අපේ සේවා දායකයාට බ්‍රැන්ඩි ටිකක් ගෙනත් දෙන්න. බ්‍රැන්ඩි? ඔව්. විකාරද සමියන්ද? බල්ලන්ට ගහන જાතිය කාලා ණයට ගෙනල්ලා ඊ හැන්දෑවි බිව්වේ බෝතලෙත් මිරි කල බිව්ව මතක නැද්ද? හෙයි, ඒ ඉතින් ඔය රවන්නේ ඉතින් ඒකට මම වරනවා ඇයියකෝ. මදිරුල්
සමාවෙන්න ගුලි දිමිටියස් මහත්මයා අද මගේ මිත්‍රයා ડોක්ටර් මැට්සන්ට ටිකක් අරිසස් අමාරු අල්ලලයි තියෙන්නේ හරි ප්‍රතිකාරයක් නැණි ඒකයි ආ ඔව් ඉතින් කියන්න ඔබේ ප්‍රශ්නේ මට ආ ඔක්කොටම කලින් මෙන්න මේ නිවිච්ච ප්ලේන්ට උගුර කටේවක් කරගන්න තේත්තම කලින් නැග ප්‍රාණවත් වෙන්න අනේ ඕන මහත්මයා ඔව් මම අයර්ලන්ත රජේ යටත් රාජ්‍ය සේවකයෙක් ඒ කියන්නේ නිකන් ඉඳලා පිනට පඩි කන කෙනෙක් මේ කතාවේ නිකන් ඉන්නවද වැටෙලා මම නිකන් ඉඳලා කොහොමද මම ප්‍රයිවට් දොස්තර කෙනෙක් නේ අයර්ලන්ත රජයේ සේවකයෝයි ප්‍රයිවට් අපි ඔක්කොම නිකන් හිටියාම මොකාදියා රටේ වැඩ කරන්නේ එතකොට ඔබ කියන්න මහත්මයා ඔබගේ විස්තරය මං ජීවත් වෙන්නේ මගේ බිරිඳයි තරුණ දියණියයි එක්කයි ඔ ඔබගේ බිරිඳ විවාහකද මොකද බෑවේ මොකද බෑවේ නේ නේ මට වැරදුනා වැරදුනා මේ මට අහන්න ඕන උනේ තරුණ දුව බෙදලද කියලා ඔය ගයි දුව තාම කවුද බෙදලා නේ ડોක්ටර් ඒක තමයි ඔය ඔක්කොම හෙනවලට මුල දීග දෙන වයසේ තරුණ දුවක් ගෙදර ඉන්නවා කියන්නේ බලල්ලු ඉන්න ගෙදර මාළු හට්ටිය ඇරලා තියෙනවා වගේ කේසලක් නැතමචං ඔය ඉතින් බරවලා යෝගලෝ මොකද්ද වයි මහත්මයා ඔබේ කතාව දිගටම කියන්න මයි මගේ බිරිඳයි දුවයි ඔව් පදිංචි වෙලා ඉන්නේ රජයේ නිල නිවාසවල රජයේ නිල නිවාසවල ඉන්නකොට ඔබ අනාද යන්න මෙන්න මේ ගෙදරින් තැඹිලාන්න හැට කියලා කවුරු හරි කිව්වද ඔයාලට අයිය කොහොමද ඒ වහන්සේ නිවන් ડોක්ටර් මැට්සන් දොරල කෝන්ස් ගේ හොඳම හිතවතා වුණත් වෙලාවකට නම් මහා වාතයක් ඒත් හෝන්ස් දැනගෙන හිටියා ડોක්ටර් මැට්සන් කියන්නේ දොරට තියන්න හොඳ අඩයක් වගේම අකුණු ගහන වෙලාවට එළියට දාන්න හොඳ යකඩයක් කියලා හදිසියෙම ආ සේවාදායකයෙක් ගෙන බියකරු සිදුවීමෙන් තිගැස්සුණ දොරල කෝන්ස් ડોක්ටර් මැට්සන් සමග අභියෝගය බාරගත්තා හරි දැන් පැහැදිලිව ඔබගේ කතන්දරේ ඉතුරු ටික කියන්න ගුලි දිමිටියස් මහත්මයා ඊයේ රාත්‍රියේ ඔව් අපි ඔක්කොම නිින්දට ගිය වෙලාවේ දුවගේ කාමරේ පැත්තේ එකපාරට මාපයාට ගමුණු සඳක් ඇහුණා දවල්ද ඔය ඇහුවේ මගුලක් දවල් නම් මම රෑ නිදාගෙන ඉන්නකොට කියලා කියනවද ඒ මෙහෙම බූරු නේද සේරුවල් නේ මම මේ වගේ වචනානේ කී ගයෝ මහත්මයා නහල ඔබ කතන්දරේ කියන්න ඊට පස්සේ ඔව් අපි ඔක්කොම නැගිටලා ඒ සද්ද මොකද්ද බලන්න මේ පැතට දිවුවා අපි යනුවෙන් අදහස් කළේ කවුද ආමායි මගේ බිරිඳයි අයියේ කමිසක් මං හිතුවා මේ අපි දුවා අපි නම් ඊයේ කුණු වෙන්න කාලා ගහලා බුදිය ගත්ත මිසක් එළි වෙනකම් මෙලව සසරක් දැන්නේ ඔය ගයි අනේ අනේ ඕන සත්‍ය කියන්න කියන්න අපි යනකොට ඔව් දවසී මෝජා වෙලා ඇඳ බාමුල වැටිලා හිටියා අයියෝ කාමරේ ජනේල ඔක්කොම තරලා තිබ්බා පොඩක් ඉන්න ජනේල වල ජනේල් කූරු හෝ යකඩ ග්‍රිල් යොදලා තිබුණේ විශිෂ්ටයි මගේ මිත්‍ර ડોක්ටර් මැට්සන් ඔබ හොඳ ප්‍රශ්නයක් නැගුවා ඉතාම හොඳ ප්‍රශ්නයක් නේද මං කිව්වේ ජනේල් කූරුත් නැතුව ජනේල් ඇරලා තිබ්බ කියලා කියන්නේ ඉතින් ඒකෙම ඉතින් කෙල්ලගේ චරිත සහතිකේ හිතාගත්තේ කියලා අයියෝ කියන්න 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 කරුණාකරලා කියන්න ඇරිලා තිබුණා ජනේල අතරින් අපි දැක්කා මබ්බයාලක විශාල මනුස්ස ડોක්ටර් මැට්සන් ડોක්ටර් මැට්සන් මොකද මොකද නේ මම කියන්න ගියේ දැන් මේ වෙලාවේ උඹේ ඔළුවේ තියෙන කෙස් ටික මරු වයර් බස් එකක් හදන්න ඉතකුරු වගේ කෙලින් වෙලා තියෙන්නේ හරි කරුණාකරලා ගුලි දිමිටියස් මහත්මයා කියන්න ඔබ දැක්ක දේ ඒ භයානක විශාල අමනුෂ්‍ය රූපය මොකද්ද ඔබ දැක්කේ ඒකගේ තතක් ඇදි මෙන්න මේ
මොකද ඒ රස ක්‍රෝධිතක රැදලකද නේ පුරච්චාරක මේ පොඩ හිටින්කෝ ඔබ ඩොක්ටර් කෙනෙක් වුණා නම් මම දත් ඩොක්ටර් කෙනෙක් නෙමෙයිනේ ඒ උනාට මං හෙම්බිරිසාව හැදිලාවත් මං දත ගලවලුනේ ඒකනේ මේ මහත්මයා ඔබ ඔය දැක්කයි කියන දත් පිහිටලා තිබුණේ ඒ අමනුෂ්‍යයාගේ මේ කොහෙද කටේද නෑ බැංකුවේ මොනකොන අපේද හරි 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 කලබල වෙන්න එපා ගුලි දිමිටියස් මහත්මයා කටේ ඇරෙන්න දත් පිහිටන තැන් තව ඕන තරම් තියෙනවා මේ නැද්ද ડોක්ටර් මැක්සන් ඔව් එහෙම පිහිටන තැන් තියෙනවා තියෙනවා නේකයි තියෙනවා තියෙනවා ඉතින් ඒවා ඉතින් මෙතන කියන්න බෑ ඒවා අයර්ලන්ත ආරක්ෂාවට තර්ජනයක් වෙන නිසා ඒවා කියන්න බෑ මේ දැන් ඊළඟට මොකද උනේ කියලා කියන්නකෝ ඕසෝතයා ඔව් ඒ බයානක අමුණුස ඔව් විකාර රූපේ කටේ දත්තල ඔව් ලේ වැක්කිරෙන්නු ඉතිබුනේ ඔව් පොඩක් කියා මොන පාටලේද ලේ මොන පාටද කියලා අහන්නේ ලේ රතු පාටනේ අනුසයා නෑ 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 මාත්මියා ඔබ කියන විදිහට ඔය ආපු එක අමනුස්සෙක් නං අපි හිතමු අර ප්‍රිඩේටර් වගේ ඒලියන් කෙනෙක් නං උගේ ලේ රතු පාට වෙන්න විදියක් නැහෙනි එහෙනම් ලේ කොළ පාට වෙන්න පුළුවන් ඒක දැක්කනි අන්න දැක්කනි මගේ බුද්ධිමත් හරස් ප්‍රශ්නයන් දව මචං පහකෝ නේ නේ පහට 10ක් දෙන්න උඹ කටවහන් ඉතින් පැත්තකටලා මේ උඹට තියනවා ඔබ දැන් කෝල් කරපන් ඉන්ස්පෙක්ටර් ලොස්ට්‍රියඩ් ආරොන්ට මෙහාට එන්න කියලා ජස්ට් නව් මේ දැන් කෝල් එකක් දියන් නැ නැ ඉතින් මහත්මයා ඔබගේ විස්තරේ ඊළඟට මොනවද උනේ කියලා මට කියන්න. තාමසේ බලන් ඉන්නේ කට දෙයකින් කෝල් කරනවා. ඊළඟට ඔව්. ඒ අද්භූත විකාර රූපේ. ඔව්. එක පාරට ආගාසෙට පාවෙලා ගියා. දැන් එතකොට මේ වෙනකොට ඔබගේ දුවගේ තත්ත්වය කොහමද? දුවට තාම සිය නැහැ ඔව්. සිය නැහැ. බිරිඳ බය වෙලාද ඉන්නේ මේ සිද්ධියෙන්? නෑ බිරිඳ බය වුණේ නෑ ඔව්. හා. එයා හරි නිර්භීතයි. එහෙමද? හරිම පුදුමයි කියන්නේ. එයා එකපාරටම කොස් අතට අරන් කොස්ස. ආ. අර හොය මන් රූපේ දිහා දෙල්ල කරලා ඔව්. පෙරි පාරවල් දෙකක් තිබා. කොස්සින්. ආ. හොඳයි. ඔබගේ පරීක්ෂණය මම බාර ගන්නවා මාත්. ආ. දැන් ඔබ අතේ තියෙන පවුම් 25 හෝ 30 හෝ මගේ අතට දෙන්න කරුණා කරලා. ආ. ආ. ආ මෙන්න. ආ මෙයාට දෙන්න. බොහොම ස්තුතියි. මට ඕනේ අද්භූත අමනුෂ්‍යව අල්ලගන්ට. මිස්ටර් දොරලොක් කෝන්ස් වෙල්කම් වෙල්කම් එහෙනම් ඔබටත් මගේ උදව් අවශ්‍ය වුණා ඕක තමයි කියන්නේ දොරලොක් කෝන්ස් බේතුත් යම් දවසක කුකුල් බෙටි වලට ඕන වෙනවා කියලා ඕ මගේ මිත්‍රයා ඉන්ස්පෙක්ටර් ලොස් ආරොන් ඕ කරුණාකරලා වාඩි වෙන්න මම හිතනවා ඔබ අතේ මාංචු කුට්ටව තියෙනවා ඇති කියලා ඕ මංගලාව මෙන්න ඉන්නවා නම්බර 1 අපරාධ දැන් අල්ලගන්න ඈ මේ අර මිනි මරුන් තුනක් කරලා හිරේ ගිහිල්ලා හිරෙන් පැන්න උම්මත්තක ගුලි දිමිටියස් නේද ඈ අන්න හරි අද උදේ විපරම් පත්‍රයේ පළ වෙලා තිබ්බා මෙයා හිරෙන් පැන්න කියලා මගේ ගාස්තුව නම් මම ගත්ත මිත්‍රයා ඒත් මෙයා තාම ඉන්නේ උම්මත්තක තත්ත්වෙන් නිසා මෙයාව උමතුරෝහලකට බාර දෙන එක ඔබේ යුතුකමයි ඉන්ස්පෙක්ටර් ලොස්ට්‍රියඩ් මිස්ටර් හෝල්ස් ඔහේ අර ඔළු හොඳ නැති මිනිහගෙනුත් ගාස්තුව ගත්ත නේද ඌට ඔළුව හඳ නැතුණාට මගේ ඔළුව හොඳයි නෙවන් තාම ඊළඟට මේ අලි අරන් ගිහලා විත්‍රාප කෙනෙක් ඔහොමයි පටි රෝල්ුනේ වැඩේ කොහමද